ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයා දෙන්නා වූ තැනන් වහන්සේ නුබලාට වැපිරීම පිණිස බීජ සපයාදී වැඩි කොට නුබලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරන සීක මෙසේ නුබලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහසත් වන්නහුය එය අපකරණ කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති උපදවන්නේය ශුද්ධ බයිබලය 2 කොරින්ති 9 වන පරිච්ඡේදය 10 සහ 11 වන පද අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුභම සුබ දවසක් වේවා දයාබර දේව දරුවනේ ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා වපුරන්නාට බීජත් දීලා කෑමට රොටිත් දෙනවා අවශ්‍ය කරන පෝෂණයත් දීලා තවත් අපිට අපේ ජීවිතේ පෝෂණය කරන්න අවශ්‍ය කරන්නා වූ මූලිකාංග අපිට සපයා දෙන්නා වූ තැනන් වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයා දී වැඩි කොට නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරනසේක අපිට ආහාරයේ පමණක් නෙමෙයි ඒ හට ගන්නා වූ බීජත් උන්වහන්සේ දෙනවා දීලා ඒ වැපිරීම වැඩි කරනවා පෝෂණයත් කරනවා වචනය තුල යාක්ෂාව තුල කොහොමද ඵල දරන්නේ කියලා උන්වහන්සේ දවසින් දවස ආත්මයන්න් වහන්සේ තුල අපිට වර්ධනය වෙන්න උපකාර කරනවා බීජත් දීලා අවශ්‍ය පෝෂණයත් දීලා වර්ධනයත් කරන දෙවියන් වහන්සේ මෙසේ සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසතෙක් බවට පත් කරනවා හැම ආකාරයේම දේ අප සතු වූ පොහොසතෙක් වර්ධනය වූෙක් බවට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනවා හාලෙලූයා එය අප කරන කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති උපදවන්නේ කොහොමද ඔබගේ මගේ බීජ හට ගැනීම ඒවා කුණු එච්ච බීජද ඒවා නැත්තම් මුලදීම ඒ දේවල් මැරිලා ගිහිල්ලාද එහෙම නැත්තම් කොහොමද අපේ වර්ධනය අපි ඒ පල කරපු බීජවල හොඳ වර්ධනයක් තියනවද ඒ පල කොහොමද පවතිනවද පාවිච්චිට ගන්නට පුළුවන්ද ඒක තව කෙනෙකුට ප්‍රයෝජනවත්ද මේ සියලු ආකාරයේ දේවල් නිසා දෙවියන් වහන්සේට ස්තුතිය උපදවන්නේය අපි ඇසිරෙන ආකාරය කතා කරන ආකාරය අපේ ඵල පවතින ආකාරය අපේ වර්ධනයේ ස්වභාවය තව අයට ඒව බෙදිලා යන ආකාරය අපි ස්වාමින් වහන්සේ තුල කෙබඳු පොහසතෙක්ද අන්න ඒක ස්වාමින් වහන්සේට ස්තුතිය ගෞරවයක් වෙනවා අපි කියනවා නේද අපිට ආශිර්වාද ලැබුණාම අපේ ජීවිතේ සාක්ෂි තියෙනකොට අපි ස්වාමින් වහන්සේට කියනවා ස්වාමිනේ ඔබට ස්තුති වේවා සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේටම වේවා එහෙනම් උන්වහන්සේ අපි කරණ කොටගෙන ඒ වැපුරුවා වූ බීජ වලින් ඵලයක් හට අරගෙන තිබෙනවද සපයා දෙන්නා වූ තැනන් වහන්සේම වැපිරීම පිණිස බීජත් දීලා වැඩිත්කට අපිව ධර්මිෂ්ඨකමේ ඵලවලින් වර්ධනය කරා වූ දෙවියන් වහන්සේට ස්තුති උපදවන ආකාරයෙන් අපේ ජීවිත අද දවසේ ගත වෙනවද හාලෙලූයා ස්වාමින් වහන්සේ තුල ඔබයි මමයි උන්වහන්සේට ගෞරවයක් මහිමයක් වෙච්ච බීජයක්ද ඒ බීජේ ඵල දරලා තියෙනවද වර්ධනය වෙලා තියෙනවද කියලා අද දවසෙත් ඔබයි මමයි කල්පනා කරන්නට අවශ්‍යයි. එලෙස වෙනකොට තමයි ස්වාමින් වහන්සේට අප කරණ කොටගෙන ස්තුතිය උපදවන්නට පුළුවන් වෙන්නේ. එසේනම් අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක්ම වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් නාමයෙන් ඔබට ආශිර්වාදමත් සුභම සුබ දවසක් වේවා. Jesus pediu.